අයිබෝන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුව හැමෝම. දැන් ඔකට්ටි දන්නවා මේ ශ්‍රී ලංකා ටූරිසම් හොටෙල් එකේ අයිකන් එක වැඩිච්ච ගමන්. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝටල් එක රිවිව් එකක් ගැන කියලා. ඇත්තටම අපි අද හෝටල් එක රිවිව් එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. අද මම ඔකට කියලා දෙන්න යන්නේ හෝටල් එක රූම් එක බුක් කරන්නේ කොහොමද, එතකොට හෝටල් මොන වගේ වර්ගද තියෙන්නේ, එතකොට අපි හෝටලේ රූම් එක බුක් කරාම අපිට ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවද, තියෙන රූම් කැටගරි මොනවද, ඒ ටික ගැන තමයි කියලා දෙන්න යන්නේ. මුලින්ම කියන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෙක් ඉන්නවනම් මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා, බෙල් අයිකන් එකත් ඔබන්න කියලා ඉල්ලනවා. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔකට ළඟට එතකොට ගෙන්න ගන්න පුළුවන්. අද අපි මුලින්ම කතා කරමු අපේ ලංකාවේ රූම් බුක් කරන්න පුළුවන් විදි මොනවද තියෙන්නේ කියලා. ඇත්තරම පහසුම ක්‍රමයක් තියෙනවා, ඒ තමයි අපිට ඩිරෙක්ට් හොටෙල් එකේ නම්බර් එකට කෝල් කරලා අපිට රූම් එකක් බුක් කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඕවර් ද ෆෝන් කතා කරලා රූම් එකක් බුක් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ OTA, ඒ කියන්නේ ඔන්ලයින් ට්‍රැවල් ඒජන්ට් හරහා අපිට ඔන්ලයින් බුක් කරගන්න හැකියාවකුත් තියෙනවා. ඒ ලංකාවේ OTA වෙබ්සයිට් දැනට ප්‍රසිද්ධ තුනක් තියෙනවා. ඒ තමයි එකක් booking.com, ඊට පස්සේ Expedia, ඊට පස්සේ Agoda. ඒ හරහත් අපිට රූම් එකක් බුක් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි රූම් එකක් බුක් කරද්දී අපි අපේ නිදහස ගැන එතකොට ඒවා මත තමයි රූම් එකක් බුක් කරන්නේ. එතකොට ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද මම නම් කැමති ඇත්තටම යන හොටෙල් වල view එක natural view එකක් තියෙන්න ඕනේ. එතකොට මම ගොඩාක් කැමති natural තියෙන හොටෙල් වලට අපි view එක දිහා පැයක් දෙයක් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් view එකක් තියෙන හොටෙල් වල තමයි මායි wife වුණා කැමති. අත්‍තරම ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. අත්‍තරම මම සිටි හොටෙල් වලට වැඩිම අකමැති. සිටි හොටෙල් වල නම් මම ගොඩක් ඉන්න කැමති නැහැ. මම ගොඩක් කැමති natural view එකක් තියෙන හොටෙල් එකකට තමයි. එතකොට අපි හොටෙල් එක බුක් කරන්න කලින් අපි හොටෙල් එකේ ඔකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් රේටින් එක. එතකොට booking.com එකට ගිහිල්ලා අපි බුක් කරනවා නම් අපිට booking.com එකේ රේටින් එකක් පෙන්වනවා. ඒ හොටෙල් එකේ booking.com රේටින් එක මෙච්චරයි. එතකොට ඒ රේටින් එක වැඩි වෙන්න ඒ හොටෙල් එකේ තියෙන සර්විස් එක අතින්ද, කෑම අතින්ද, හැම දෙය අතින්ම උසස් ගණයට තමයි ඒක අයත් වෙන්නේ. එතකොට රේටින් එක මතම ඩිෆෙන්ඩ් වෙන්නේ නැහැ. මොකද ඔකට රේටින් එක බලලම බුක් කරන්න යන්න එපා. ඔකට රුචරිචුවත් බලලා බුක් කරන්න, රේටින් එකත් අනිවාර්යෙන් බලන්න අමතක කරන්න එපා. එතකොට රේටින් එක විතරක් බලලා සෑහීමකටපත් වෙන්න එපා. එතකොට මේ booking.com හෝ Expedia, Agoda වල ගෙස්ලා දාපු රිවිව් කරපු කමෙන්ට්ස් තියෙනවා. ඔකට අනිවාර්යෙන් ඒ කමෙන්ට් සෙක්ෂන් එකටත් ගිහිල්ලා ඒ හොටෙල් එකේ ගෙස්ලා දාලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකත් අනිවාර්යෙන් බලන්න අමතක කරන්න එපා. කමෙන්ට් හොඳ කමෙන්ට් තියෙනවා නම් ඒ හොටෙල් එක ඇත්තම හොඳ හොටෙල් එකක්, ඔකට යන්න පුළුවන් හොටෙල් එකක්. එතකොට රිවිව් ගාන වැඩි වෙන්නත් booking.com රේටින් එක වැඩි වෙන්නත් අනිත් OTA වල රේටින් එක සහ රිවිව් වැඩි වෙන්න ඒ හොටෙල් එකේ ගුණාංග ඉතාමත්ම ඉහළයි කියලා තමයි මට කියන්න වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ලංකාවේ තියෙන හොටෙල් ගැන. එතකොට ලංකාවේ තියෙනවා දැනට බුටික් හොටෙල් කියලා ජාතියක් තියෙනවා. එතකොට බීච් රිසෝට් කියලා තියෙනවා, සිටි හොටෙල් කියලා තියෙනවා, රවුන්ඩ් ටුව හොටෙල් කියලා තියෙනවා. ඒ කියන්නේ රට ඇතුලේ තියෙන හොටෙල් වල තමයි රවුන්ඩ් ටුව හොටෙල් කියලා කියන්නේ. එතකොට වයිල්ඩ් ලයිෆ් හොටෙල් කියලා දිනවා. ඒ කියන්නේ කැලේ ඇතුලේ තියෙන ඒවට තමයි වයිල්ඩ් ලයිෆ් හොටෙල් කියලා කියන්නේ. සිටි හොටෙල් නම් දැනට කොළඹ ආශ්‍රිත හොටෙල් වලට විතරයි ලංකාවේ සිටි හොටෙල් කියලා කියන්නේ. බීච් රිසෝට් නම් ලංකාවේ ගොඩක් තියෙනවා. බීච් රිසෝට් ඩවුන් සවුත් එකෙන් ප්‍රධාන තැනක් ගන්නවා, නිගම්බෝ බීච් සයිඩ් එක ප්‍රධාන තැනක් ගන්නවා, ට්‍රින්කුමොලේ බීච් සයිඩ් එක ප්‍රධාන තැනක් ගන්නවා. ඇත්තටම එතන ලොකු බීච් රිසෝට් ප්‍රමාණයක් තියෙනවා ලංකාවේ. ඊට පස්සේ අපිට ඇත්තටම බුක් කරන්න පුළුවන් විදි තුන හතරක්ම තියෙනවා. ඒ තමයි අපිට රූම් ඔන්ලි බේසිස් බුක් කරන්න පුළුවන්. එතකොට අපිට පැය 24ක රූම් එක විතරයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඊට පස්සේ අපිට බෙඩ් ඇන් බ්‍රෙක්ෆස්ට් කියලා බුක් කරන්න පුළුවන්. එතකොට අපිට පැය 24ක රූම් එකයි උදේ කෑම වේලයි තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඊට පස්සේ හාෆ් බෝඩ් බේසිස් බුක් කරන්න පුළුවන්. ඒ කියන්නේ පැය 24ක රූම් එකයි උදේ සහ රාත්‍රී ආහාරය ගන්න පුළුවන්. ඊට පස්සේ ෆුල් බෝඩ් බේසිස් ආයි බුක් කරන්න පුළුවන්. ඒකට පැය 24ක රූම් එකයි උදේ දවල් රෑ මීල් තුනම ඉන්ක්ලූඩ් වෙනවා. ඊට පස්සේ ඕල් ඉන්ක්ලූසිව් බේසිස් කියලා එකක් තියෙනවා. ඒකට
උදේ දවල් රෑ මීල් ප්ලෑන් එක ඒ විදිහටම ඉන්ක්ලූඩඩ් ඊට අමතරව මෝනින් ස්නැක් එකක් දෙනවා ඒ කියන්නේ උදේ දවල් අතර දෙන ස්නැක් එකක් දෙනවා මෝනින් ස්නැක් කියලා ඊට පස්සේ ඊවිනින් ස්නැක් එකක් දෙනවා දවලුයි රෑයි අතර ස්නැක් එකක් දෙනවා ඊවිනින් ස්නැක් එකක් ඊට පස්සේ ඒකට ෆුඩ් ඇන් බේවරේජ් අයිති අපිට ඇල්කොහොල් සහ අනිකුත් බීම ජාති බොන්න පුළුවන් अति तर एक ओल इंक्लूसिव किल की अंतर अत्र अपे धनटना गुडक लंका बुक हाफ पोर्ट बेसीस्तम एक ट्रवल करना कटे होटल बुक उदे आहार अरगने कटे डबल वर कटे ट्रवल इवर के आ रात्रि आवाने रात्रि आहार गण पुलवा एक हम मील प्लान मट कटे सदन कर पुलवांगे धनट එතකොට ගොඩක් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේ අපි දැන් රූම් එකක් බුක් කරාම ඒ හෝටලේ දාන්නේ බුෆේ එකක් කියලා. ඇත්තරම එහෙම එකක් නැහැ. බුෆේ එක ඩිෆෙන්ඩ් වෙන්නේ එදිනෙදා ඉන්න ගෙස්ලා මත තමයි. ගෙස් කවුන්ට් එක මත තමයි බුෆේ එකක් දානවද නැද්ද කියලා chef තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් ගෙස්ලා 25කට 30කට වැඩියෙන් ඉන්නව නම් තමයි කට්ටිය බුෆේ එකකට යන්නේ. නැත්තම් फुड ऑन द टेबल तमाई कट्टी विनम फुल बोर्ड हाफ बोर्ड वलट मेनूस तीनवा इतोट ये मेनू एक तमाई आप फुड ऑन द टेबल फुड टेबल अरेंज कराने गेस्टला तीहट वडा अडुना तीहट वडा वडीना वेल तुनम इकट्ठी बुफे दांड तमाई प्लान कराने एक विशेष पोडक धनुत्न ये देखें तर तवदेक दिनों ने रूम बुक कर दी सामने अभी फैमिली का तेक अनाटे पुलवा किन साइज बेड बुक करना डबल बेसिस इतकोट अभी हमेन किन साइज बेड తని బెడ్ ఎకక్ తమై అపిట ఎతకొట హంబెన్నే తర ఒకటి యాలు ఎక్ ఎక్ హో యాలు దెన్నే తుందునక్ ఎక్ యనవన ఒకట ట్విన్ బెడ్డెడ్ రూమ్ ఎకక్ ఇల్ల గన్న పులువం ఎతకొట యాలు దెన్నే ఎక్ ఎక్ యనవన ఏ రూమ్ దెక బెడ్ దెక వెన్ కర్ల తమై తీయెన్నే ఇట పస్సే తవ యాలు దెన్నే కొయి తవ దెన్నే తుందునక్ వగే యనవన ఒకట ఇల్లన్న పులువం ట్విన్ రూమ్ ఎకక్ కిన్ సైజ్ బెడ్ ఎకక్ ఎక్ ఎక్స్ట్రా బెడ్ ఎకక్ ఇల్ల గన్న పులువం హకియావక్ తీయెనో ఇట పస్సే ఆయ్ ఎకక్ తీయెనో కోట్ ట్రిపుల్ కేలా ఏకే కోట్ ట్రిపుల్ రూమ్ ఎకక్ ఇల్లువొత్ ఏకే లొకు కట్టియట హతర దరేక్ట ඉන්න පුළුවන් එකක් තමයි කොට් ට්‍රිපල් කියලා කියන්නේ. ඒතරම හැම හෝටලයකම චයිල්ඩ් පොලිසි එකක් තියෙනවා. ඒක ඔකට අනිවාර්යෙන් දැනගෙන යන්න ඕනේ. චයිල්ඩ් පොලිසි එක කියන්නේ සාමාන්‍යයෙන් ඒතරම මෙහෙම තමයි මේ චයිල්ඩ් පොලිසි එක කියන්නේ වයස අවුරුදු 0 ඉඳන් වයස අවුරුදු 6 වෙනකන් ඔකටියෙත් එක්ක යනවා නම් ඒ ළමයි ඒ කට්ටිය අතදරුව කියලා තමයි සලකන්නේ. ඒතර ඒ කට්ටියට ෆ්‍රී ඊට පස්සේ වයස අවුරුදු 6 නම් වයස අවුරුදු 12 ළමයින්ව ඒ කට්ටිය ළමයි කියලා තමයි සලකන්නේ. එතකොට ඒ කට්ටියට අපි හිතන්නකෝ උදාහරණයකට අම්මයි තාත්තයි අවුරුදු 8ක ළමයෙක් ගියා කියලා. එතකොට අපි ඩබල් රූම් එකක් තමයි ගන්න. ඩබල් ෆුල් බෝඩ් එකක් ගත්තොත් එතකොට ඩබල් ෆුල් බෝඩ් එකේ 10000 නම් එතකොට per person ඩබල් ෆුල් බෝඩ් එක වෙන්නේ 5000. එතකොට මේ 5000න් 150ක් ගෙවන්න ඕනේ ඒ ළමයාට. ඒ කියන්නේ 150ක් කියන්නේ රුපියල් 2500ක් අමතරව ඇඩ් වෙනවා. ඊට පස්සේ අවුරුදු 12ට වඩා වැඩි කට්ටිය වේ කට්ටිය ඇඩල්ට් විදිහට තමයි ගන්න. ඒතර ෆුල් බෝඩ් ගන්න ඕනේ. එයාටත් ඒ ෆුල් බෝඩ් එකේ 5000 per person අයිති වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට ආයෙත් ඔය කට්ටිය දෙයක් දැනගන්න ඕනේ මේ හෝටල් එකක රූම් එක බුක් කළා අපි චෙක්ඉන් වෙන යනවනේ ඒ කට්ටි ස්ටෑන්ඩඩ් චෙක්ඉන් සහ චෙක්අවුට් ටයිම් තියෙනවා. ඒතර චෙක්ඉන් වෙන්න ඕනේ දෙකට කලින් හෝ දෙකට. ඊට පස්සේ චෙක්අවුට් වෙන්න පුළුවන් දවල් 12ට හෝ 12ට කලින්. 12ට කලින් යන්නත් බෑ 12ට තමයි යන්න ඕනේ. චෙක්ඉන් වෙන්න දෙකට තමයි යන්න ඕනේ. ඒතර ඒ තමයි ස්ටෑන්ඩඩ් ටයිම් එක. දැන් නම් ගොඩක් හෝටල් වල early check-in early check-out කියලා ඒ කට්ටිය ප්‍රොමෝෂන් එකක් හදලා දෙනවා. ඒතකොට ඒකට මුදලක් අය කරන්නේ නැහැ. ඒතකොට අපි early check-in early check-out වෙනවා නම් සමහර හෝටල් වල අනිවාර්යෙන් ඒක late check-out සහ early check-in එකක් විදිහට අරගෙන අපිට පොඩි ගාණක් ඒ කට්ටිය අය කරනවා. ඒකත් ඔය කට්ටිය චූට්ටක් දැනගෙන ඉන්න. එතකොට හිතන්න අපි
බෙඩ් ඇන් බ්‍රෙක්ෆස්ට් හෝ හාෆ් බෝඩ් ෆුල් බෝඩ් එහෙම අපි දවස් තුනකට හොටල් එකට ගිහිල්ලා 2 නයිට් අපි හොටල් එකෙන් ගන්නවා කියලා. එතකොට ඒ කට්ටිය අනිවාර්යෙන් ඔය කට්ටිය ගෙවලා තියෙන ඒ කට්ටියට රූම් එකේ තියෙන ඇමිනිටීස් සහ ටී කෝෆි වලට ඔයා කල ඔකට ගෙවලා තියෙන්නේ. එතකොට හිතන්නකෝ අපි නයිට් දෙකක් ඉන්නවා කියලා. අපි පළවෙනි දවසේ චෙක් ඉන් වෙලා පළවෙනි නයිට් එක ඉද්දි අපි අනිවාර්යෙන් ඇතුලේ තියෙන නානවා කරනවා. එතකොට ඇතුලේ තියෙන ෂැම්පෝ ෂවර් ජෙල් ඉවර වෙනවා. එතකොට අපි ඇතුලේ තේ හදම්බනවා. එතකොට ටී කෝෆි ටික ඉවර වෙනවා. එතකොට ඒක ඔකට අනිවාර්යෙන් බය වෙන්න එපා. ඔකට නයිට් දෙකක් ඉන්නවනම් ඒ කට්ටිය අනිවාර්යෙන් ඔකට දැන් හිතන්නකෝ बात्रूम के शवल जेल एक एक बोटल दाल दिबा एक बोतल इवरा कट्टे अनिवार्य रीफिल कर ఒకటి తేబీలా టీ 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 బ్యాగ్స్ ఎదోట కాఫీ బ్యాగ్స్ నెస్కాఫే బ్యాగ్స్ ఇవరైనా ఏకట్టి ఇవర టికెట ఏకట్టి అనివార్యం ఏక రీఫిల్ కరండోని ఒకటి ఏకట గెవల దీన్ని ఏక అనివార్యం రీఫిల్ కరండోని ఎదోట ఒకటి దార ఒకటి ఏక బైన మీల్ ప్లాన్ ఏక వగేమ కదా కరం మీకే మేకట్ ఒకటి ఎదోట అదాల వెనో మే ఒకటి దవస్ దెక తునక్ ఇన్నోన ఎదోట ఒకటి లినన్ ఏక మారు కర గన్నోన ఒకటి ලිනන් එකත් මාරු කරන්න කියලා බලයි කට්ටිය හරනවා කට්ටිය ගෙවලා තියෙන කට්ටිය දවස ගානේ බෙඩ් ලිනනුත් මාරු කරන්න කට්ටිය සල්ලි ගෙවලයි තියෙන්නේ. ඒතර ගෙස් රික්වයර්ඩ් කරොත් එහෙම ලිනන් ටික මාරු කරලා දෙන්න කියලා හවුස් කීපින් එකෙන් ඇවිල්ලා ඔයාලට ලිනන් ටික මාරු කරලා දෙන්න ඕනේ දවසකට. ඒතකොට ගෙස්ට් ලිනන් මාරු කරන්න අවශ්‍ය නැත්නම් අවශ්‍ය නැහැ කියලා කිව්වහම ඒ කට්ටිය ලිනන් මාරු කරන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් බය නැතුව ඔකට්ටියට කියන්න පුළුවන් අපේ රූම් එකේ ටී කොෆි ටික ඉවරයි ඒක රීෆිල් කරන්න කියලා හවුස් කීපින් සර්විස් එකක් දෙන්න කියලා ඔකට ෆ්‍රන්ට් එකට කතාලා කියන්න පුළුවන් හවුස් කීපින් සර්විස් එකක් ඕනේ අපේ රූම් එකට කියලා. ඒතර දවසට ඒ සර්විස් එක එකපාරයි දෙන්නේ. ඊට පස්සේ දවසට තමයි ආයේ ඊට පස්සේ තමයි දෙන්නේ. ඔකට ඉවර වෙලා තියෙන එකට ආයෙ රීෆිල් කරනවා. මං හිතනවා ඔකට මං කි මේ කියන්නේ හොඳට තේරුම් ගියා කියලා. ඊට පස්සේ තව දෙයක් ඔකට විශේෂයෙන් කියන්නේ ඔකටිය මං කිව්වා ට්‍රැවල් කරන කට්ටිය එනවා එතකොට නිවාඩුව ගත කරන්න හොටෙල් එකේ ඉන්න කට්ටිය එනවා ඒකට ට්‍රැවල් කරනවා නම් ඔය කට්ටිය හොටෙල් එකේ කී එක අනිවාර්යෙන් ෆ්‍රන්ට් ඔෆිස් එකට හෑන්ඩ් ඕවර් කරලා යන්න කියලා මතකතුව කියනවා මොකද මේ ඔය කට්ටිය කී එක හෑන්ඩ් ඕවර් කරලා ගියේ නැත්නම් ඔය කට්ටිය කී එක එළියට ඇදී අරගෙන ගියා නම් එතකොට ඒ වගකීම සම්පූර්ණයෙන්ම ඔය කට්ටිය වෙනවා එතකොට රූම් එකේ මොනවා හරි නැතුනොත් ඒ කට්ටියේ වගකීම බාර ගන්න නැහැ ඒ හින්දා ඔය කට්ටිය අනිවාර්යෙන් ෆ්‍රන්ට් එකට ඔය කට්ටියගේ කී එක අනිවාර්යෙන් බාර දීලා යන්න මතක ඇතුව කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට ඊට පස්සේ ආය කියන්න ඕනේ ඔකට්ටිය රූම් බුකින් එක දාද්දි ඔකට්ටිය මීට් අයිටම් කන්න නැත්තම් ඔකට්ටිය වෙජිටබල් විතරක් කන්නේ. ඒ වගේ මොනවා හරි ස්පෙෂල් රික්වයර්මන්ට් තියෙනවා නම් ඔකට්ටිය රූම් එක බුක් කරද්දිම ඒ දේ ගැන සඳහන් කරන්න ඕනේ අනිවාර්යෙන්. booking.com හෝ ඔකට්ටිය ඔන්ලයින් OTA එක හරහා බුක් කරනවනම් රීමාක් කළ අනිවාර්යයෙන් ඔකට්ටිය ඒ දේ දාන්න ඕනේ. ඒතර booking කරද්දි ඒක විතරක් නෙමෙයි. ඔකට්ටිය honeymoon එකට යනවනම් ඒතර anniversary එකට යනවනම් ඒ මොන හරි තියෙනවනම් ඒකට අනිවාර්යයෙන් ඔකට්ටිය OTA එක හරහා බුක් කරනවනම් රීමාක් එකක් දාන්න ඕනේ. ඔකට්ටිය ඕද ෆෝන් කතා කරලා කියනවනම් ඔකට්ටිය රූම් එක බුක් කරන්නේ මෙන්න මේ හේතුව මත කියලා කිව්වොත් එහෙම ඒකට්ටිය ඒකට ගැළපෙන්න ඔකට අමතර ප්‍රතිලාභයක් විදිහට ඒ කට්ටිය හනිමූන් එකක් නම් බෙඩ් එක ඩෙකරේෂන් කරලා එක්කෝ ස්පාර්ක්ලින් වයින් එකක් මොනවා හරි ලබා දෙනවා ෆ්‍රී ඔෆ් චාර්ජ්. එතකොට ඔකට ඇනිවර්සරි එකට යනවනේ ඔකට ඇනිවර්සරි එකට කේක් එකක් ඒ කට්ටිය හදලා දෙන්න ඉඩ දෙනවා මල් බොකි එකක් මොන මොනවා හරි පොඩි දෙයක් ඒ කට්ටිය ලෑස්ටිකල් දෙනවා ඔකට ෆ්‍රී ඔෆ් චාර්ජ් ඔකටගේ ඒ අවශ්‍යතාවයත් එක්ක. එතකොට පේමන්ට් කරන විදිහ ගැන කතා කරනවා නම් ඔකට මේක ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් ආයි බැංක් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට දාන්න පුළුවන් එනත්තම් චෙක් ඉන් වෙද්දි එවෙලේ පේ කරන්න පුළුවන්. එතකොට ඔන්ලයින් ටුවර් ඒජන්ට් කෙනෙක් හරහා ඔකට බුක් කරන කෙනේ OTA එක හරහා බුක් කරන ඔකට ක්‍රෙඩිට් කාඩ් ඩීටේල් ඩිපොසිට් එකක් විදිහට තියන්න පුළුවන් ඒ OTA එකේ වෙබ්සයිට් එකේ. එතකොට නැත්තම් ඔකට හාෆ් ගෙවලා ඉතුරු හාෆ් හෝටල් එකට චෙක් ඉන් වෙද්දි ගෙවන්න හදා ගන්නත් පුළුවන්. අනිවාර්යෙන් මෙන්න මේ දේ මතක තියාගන්න. ඔකට ඔන්ලයින් බුක් කරලා යන්න බැරි වෙනවා. ඔකටගේ මොකක් හරි අවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේකට ඔකට යන්න බැරි වෙනවා. ඔකට අනිවාර්යෙන් ඒක ඒ දවස් ලිමිට් එකක් දීලා තිනවා ඒක කැන්සල් කරන්න. ඒක අනිවාර්යෙන් කැන්සල් කරන්න මතක ඇතුව. මොකද කැන්සල් කරේ නැත්තම් OTA එකේ ඒජන්ට් හෝ හෝටල් එකේ ෆ්‍රන්ට් ඔෆිස් එකට ඔකටගෙන්
ඒ රූම් එකේ ගාන හෝ ඒකේ හාෆ් ගානක් ඒ කට්ටියට අය කිරීමේ පූර්ණ වගකීම තියෙනවා කියලා මම ඔය කට්ටියට ඇත්තටම කියන්න කැමතියි. මොකද ඒ හින්දා ඔය කට්ටිය යන්නෙම නැත්තම් අනිවාර්යෙන් ඒ කැන්සල් කරන ඒ කාල සීමාව ඇතුළත අනිවාර්යෙන් කැන්සල් කරන්න කියලා මම මතක් කරනවා. මොකද කැන්සල් කරද්දී සමහර වගේ ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙනවා කැන්සලේෂන් නැත්තම් පොඩි ගානක් අය කරනවා. ඒ එහෙමත් කරන්න බැරුණොත් අනිවාර්යෙන් ඒ කට්ටිය හාෆ් රේට් එකක් ඔය කට්ටියගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් අය කිරීමක් කරගන්නවා. එතකොට ආය කියන්න ඕනේ අනිවාර්යෙන් තව දෙයක් අපේ ශ්‍රී ලංකාවේ කට්ටිය පටල ගන්න දෙයක්. එතකොට කට්ටිය ෆුල් බෝඩ් හාෆ් බෝඩ් බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් ඕල් ඉන්ක්ලූසිව් මොනවද ඒ කරලා මොන බේසිස් එකට හොටෙල් එකට බුකින් එකක් දාලා හොටෙල් එකට චෙක්ඉන් වුණත් රූම් එකේ තියෙන මිනි බා එක ඉන්ක්ලූඩ් නැහැ. මොකද සමහර කට්ටිය හිතනවා ෆුල් බෝඩ් ගත්තාම රූම් එකේ තියෙන මිනි බා එකත් ඒකට ඉන්ක්ලූඩ් කියලා. සමහර හොටෙල්වල ඕල් ඉන්ක්ලූස් හොටෙල්වල සමහර ඒ වගේ මිනි බා එක ඉන්ක්ලූඩ් වෙන්න පුළුවන්. ඒකත් ඔකට චෙක්ඉන් එද්දී ඒ කට්ටියගේ ලිස්ට් එක දෙනවා මෙන්න මේ ටික ඉන්ක්ලූඩ් කියලා. ලංකාවේ ගොඩාක් ඕල් ඉන්ක්ලූසිව් හොටෙල් නැහැ. 5 ස්ටාර් ගණනේ ඉතා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ හින්දා ඔකට ෆුල් බෝඩ් ගියත් අනිවාර්යෙන් මතක තියාගන්න ඔකට රූම් එකේ තියෙන මිනි බා එක ඔකට ඉන්ක්ලූඩ් නැහැ. ඔකට අනිවාර්යෙන් මිනි බා එකෙන් යම් කිසි දෙයක් යූස් කරා නම් කට්ටිය චෙක්අවුට් වෙන දවසර අනිවාර්යෙන් ඒ කට්ටිය ඒක බිල් කරලා ඔය කට්ටියගේ බිල් එකට ඇඩ් කරනවා කියලා හොඳට මතක තියාගන්න. ඒ හින්දා කට්ටිය මිනි බා එක යූස් කරනවා නම් ඒකට ගෙවන්න ඕන කියලා මතක තියාගෙන යූස් කරන්න කියලා මම ඔය කට්ටියෙන් ඉල්ලනවා. මොකද ඒක ඉන්ක්ලූඩ් නැහැ. මොකද ඔය කට්ටිය චෙක්ඉන් වෙන දවසට ඔය කට්ටිය රූම් එකේ ෆුල් ඉන්වෙන්ටරියක් ඒ කට්ටිය අරගෙන තින්නේ. ඒ හින්දා කට්ටිය චෙක්අවුට් එද්දී ඒ කට්ටිය ඒක ආයෙ ඉන්වෙන්ටරිය අරගෙන අඩුපාඩු වලට ඔය කට්ටියෙන් චාර්ජ් කරනවා කියලා හොඳට මතක තියාගන්න. අද මම වීඩියෝ එක කරේ ඇත්තටම යම්කිසි දැනුමක් ලබා ගන්න. ඔය කට්ටිය මගේ වීඩියෝ එක බලලා යම්කිසි දැනුමක් මේ හොටෙල් ශාස්ත්‍රයේ රූම් එකක් බුක් කරන්නේ කොහොමද ඒ පිළිබඳ යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් අනිවාර්යෙන් මතකතුව කමෙන්ට් එකක් දාන්න. මම මොනවා හරි කිව්වේ නැති දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. මොකද ඊයේ පෙරේදා මම දාපු වීඩියෝ එකට මහත්මයේ කමෙන්ට් කරලා තිබ්බා. ඇත්තටම මම ඒ කමෙන්ට් එක මාරිදර අගය කරනවා. බන්දුල මහත්මයා මට මතක හැටියට එයා කියලා තිබ්බා මේ වීඩියෝ එක ඇත්තටම හොඳට එක්ස්ප්ලেইন කරා ඊටත් වඩා හොඳයි ගිහිල්ලා වීඩියෝ එකක් කරන ගමන් එක්ස්ප්ලেইন කරන්න තියෙනවා. මොකද වෙබ්සයිට් වල තියෙන ෆොටෝස් වල තියෙන එක නෙමෙයි හොටෙල් එකට ගියාට පස්සේ තියෙන කියලා ඇත්ත වශයෙන්ම මම ඒක පිළිගන්නවා. අපි තව නොබෝ දිනකින් එහෙම කරන්න මම පොරොන්දු වෙනවා කට්ටියට. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.